පාසලේදි අනිත් අය ඔයාව දකින්න කොහොමද කියලා දැනගන්න ඔයාලා කැමතිනේ. ඔන්න එහෙමනම් අපි අදගෙන ආවා ටෙස්ට් එකකින්. ඔයාලට ඒක දැනගන්න පුළුවන්. එහෙමනම් අපි වීඩියෝවට යමු. ප්‍රශ්න අංක 1. පාසලේදි ඔයාගේ පෙනුම පහත ඒවායින් මොන වගේ එකක්ද? A. නිර්භීත කෙනෙක්. B. ලැජ්ජාශීලී කෙනෙක්. C. ලස්සන කෙනෙක්. A නම් ලකුණු 2යි, B නම් 1 ලකුණයි, C නම් ලකුණු 3යි. ප්‍රශ්න අංක 2. වාගේ ස්වභාවය මොන වගේද? A. කටකාර කෙනෙක්. B. සිහින දකින්නෙක්. C. ශක්තිමත් පෞෂ්‍යයක් තියෙන කෙනෙක්. A නම් ලකුණු 3යි, B නම් ලකුණු 2යි, C නම් 1 ලකුණයි. ප්‍රශ්න අංක 3. ඔයාට ඔයාගෙන කියන්න තියෙන්නේ A මං මාව හරියට තේරුම් අරන්නේ, B මං හරිම සිත් ඇදගන්නාසුළු කෙනෙක්, C මං හරි සතරින් ඉන්න කෙනෙක්. A නම් ලකුණු 2යි, B නම් ලකුණු 3යි, C නම් ලකුණු 2යි. ප්‍රශ්න අංක 4. ඔයා අයිති වෙන්නේ පහතේ වයින් කුමන කොටසටද? A මට ගොඩක් අය කැමති, B කණ්ඩායමේ කෙළවරේම වගේ ටිකක් කොන් වෙලා ඉන්නේ, C අපේ කණ්ඩායමේ කොටසක් මන්නම්. A නම් ලකුණු 2යි, B නම් 1 ලකුණයි, C නම් ලකුණු 3යි. ප්‍රශ්න අංක 5. වාට ගැලපෙන්නේ A ඔයා අනිත් අයට කරදර කරන කෙනෙක්, B අනිත් අය ඔයාට කරදර කරනවා, C ඔයා විහිළු කරනවට කැමති. ඒ වගේම අනිත් පැත්තට ඔයත් විහිළු කරනවා. A නම් ලකුණු 3යි, B නම් ලකුණු 2යි, C නම් 1 ලකුණයි. ප්‍රශ්න අංක 6. ඔයා පන්ති කාමරේ ඉන්න කැමැතිම තැන. A අන්තිම කොනේ පේලිය මුල්ලට, B ඉස්සරහම පේලියට, C කොහේ හරි මැදක අනිත් අයට නොපෙනෙන විදියට. A නම් ලකුණු 2යි, B නම් ලකුණු 3යි, C නම් ලකුණු 2යි. ප්‍රශ්න අංක 7. ඔයා දවසකට කණ්ණාඩියේ ඉස්සරහට වෙලා ඉන්න කොච්චර වේලාවක් වැය කරනවද? A ගොඩක් වෙලා, B ටිකක් වෙලා ඉන්නවා, C බොහොම සුළු වෙලාවක්. A නම් ලකුණු 2යි, B නම් 1 ලකුණයි, C නම් ලකුණු 3යි. ප්‍රශ්න අංක 8. ඔයාට තිබුණා නම් හොඳයි කියලා හිතන සුපිරි බලය මොකක්ද? A අන් අයට නොපෙනී ඉන්න පුළුවන් වීම, B අන් අයව සුවපත් කිරීමේ හැකියාව, C පා වෙලා යන්න පුළුවන් හැකියාව. A නම් ලකුණු 3යි, B නම් ලකුණු 2යි, C නම් 1 ලකුණයි. ප්‍රශ්න අංක 9. ගුරුවරු නිතරම කියන්නේ ඔයාට A ඔයා ගොඩක් හොඳ ළමෙක් කියලා, B ඔයා නම් හරිම කරදරකාරයෙක් කියලා, C එහෙම මොකුත්ම කියන්නේ නැහැ. A නම් ලකුණු 1ක්, B නම් ලකුණු 3ක්, C නම් ලකුණු 2ක් ලැබෙනවා. ප්‍රශ්න අංක 10. ඔයා යාළුවෝ, A ගොඩක් අය හොඳයි, හැමෝම එක්ක ඉන්න පුළුවන්, B සාමාන්‍යයි, C ඒ අය වෙන වෙනම කණ්ඩායම් වෙලා ඉන්නේ. A නම් ලකුණු 2යි, B නම් 1 ලකුණයි, C නම් ලකුණු 3යි. ඔයාගේ ලකුණු 10ත් 14ත් අතරද? ඔයා ටිකක් කොන් වෙලා ඉන්න කෙනෙක්. ඔයාට හිතට දැනෙන දෙයක්වත් අනිත් අයට නොකියන කෙනෙක්. ඔයාට දෙයක් ඕනේ වුණත් ඒක කියන්න තරම් ආත්ම ශක්තියක් නැති ලැජ්ජාශීලී කෙනෙක් කියලා ඔයාව හඳුන්වන්න පුළුවන්. ඔයාගේ ලකුණු 15ත් 19ත් අතරද? ඔයා දඟකාර කෙනෙක්. හරිම නිදහස් මනසක් තියෙන ත්‍රාසජනක දේවල් වලට ගොඩක් ආස කරන කෙනෙක්. ඔයාට එන ඕනම ප්‍රශ්නයකට බය නැතුව ඔයා මුහුණ දෙනවා.
ඔයාගේ ලකුණු 20 25 අතරද. ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. අනිත් අයට ගොඩක් උදව් කරන කෙනෙක්. අනිත් අයව තීරුම් ගන්න දක්ෂ කෙනෙක් ඔයා. හැමෝම එක්ක යාළුවෝ වගේ ඉන්න ඔයා ගොඩක් කැමති. ඔයාගේ ලකුණු 25 30 අතරද. ඔයා ගොඩක් නිශ්ශබ්ද කෙනෙක්. ඒත් ඔයා පාසලේ ගොඩක් ජනප්‍රිය කෙනෙක්. ඒ වගේම හරිම මිත්‍රශීලී. ගොඩක් ඉවසිලිවන්තයි. හොඳ චරිතවත් හොඳ පෞරුෂයක් මේ අයට තියෙනවා. ඉතින් ඔබේ ලකුණු කීයද? ඒ අනුව ඔබ කෙන කියවුණු දේ හරිද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක් ආයුෂ බොහෝ වේවා.